රැකියාවන්හි ආරක්ෂාව පිළිගැනීම ශ්‍රමයේ ගෞරවය සල්සාදීමට ගරුසරු ඔබ තුලින් ඔබව ගොඩනගන්න. ජනතාවාදී පක්ෂයක් කියලා. ඔබට දැන් මේ වැට්බදු සම්බන්ධ වෙන පනත ඉදිරිපත් කරාම ඇයි ඔබතුමාලේකට නේ අපිට මේ ගැන අපිට පසුවරම කැමති වෙන්නේ නැහැ නේ මොකද ජනතාව දැන්ටත් දරලා ඉන්න කබලෙන් නේ මම ඒකට හේතුව කියන්නම් අපි පසු විපරමක් මේ පිළිබඳව පසු විපරමක් කළ යුතුයි අපි දන්නවා අපේ රටේ සහරාංගේ බෝම්බ සිද්ධියත් එක්ක රටේ සංචාරක ව්‍යාපාරය සම්පූර්ණ කඩාවැටුණා අඩපණ වුණා ආගමික සංහිඳියාව රටේ තිබ්බ ජාතික සංහිඳියාව අඩු වුණා නැති වුණා ඒකම රටේ යම්කිසි බංකොලොත්භාවයට ආරම්භ වුණේ එතනින් ඊට පස්සේ කොවිඩ් වසංගතියත් එක්ක ඇති වෙච්ච කාරණයක් එක්ක තමයි රට වහලා තිබුණා රටේ සම්පූර්ණම සංවර්ධනය අඩපණ වුණා අපනයනය අඩු වුණා සංචාරකයෝ අඩු වුණා ඒ වගේම විදේශ රැකියාවල හිටපු උදවිය අපිට ගේන්න සිද්ධ වුණා රටට ආපහු ඉතින් මේ හැම පැත්තෙම ලැබෙන ආදායම් අඩු වෙච්ච නිසා විශාල වශයෙන් ආර්ථික අර්බුදයක් අතරින් ඇති වුණා අපෙන් හිටපු ජනාධිපතිතුමා කරපු එකම වැරද්ද තමයි පොහොර සානාධාරක නැවැත්වීම ඒකත් ඒකට බලපෑවා ඒකත් අපි නිර්භීතව ඕන වෙලාවක නිර්භයව කියන කාරණයක් මේ කාරණත් එක්ක කඩාවැටිච්චි ආර්ථිකයේ නැවත ගොඩ ගණ ගන්න තමයි අපි පක්ෂයක් හැටියට වගකීම් බාර අරන් රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වාද කරේ එතුමා ඒ රටේ සාමය ඇති කිරීම කරලා දුන්නා අපිට ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත වුණා ඒ වගේම අරගලයත් එක්ක මේ සියල්ලම නැති වෙලා තිබුණේ අරගලකරුවෝ තාම හිතුවක්කාර විදිහට ඒ වගේම මහා මේ 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 අරගලයක් කියපුවා අපි දන්නවා අරගල තිබුණා ලෝකේ එක එක ආකාරයෙන් දැන් මහත්මා ගාන්ධිතුමාගේ අරගලයේ තිබුණේ අවිංසාවාදී අරගලයක් ඒ අරගලයේදී රටේ වාහන පිච්චුවේත් නැහැ ගෙවල් පිච්චුවේත් නැහැ මිනිස්සු මැරුවේත් නැහැ වාහන මිනිස්සු බේරේවට වගේ අමානුෂික විදිහට තල්ලු කරලා දාපු මේ මිලේජ්ජ ක්‍රියා කරේ නැහැ නමුත් එතුමා එක ජයග්‍රහණය කරා අපේ රටේ එහෙම නෙමෙයි අරගලත් එක්ක විශාල වශයෙන් අපි ආර්ථිකයට විශාල පහරක් වැදුනා ආර්ථික අර්බුදේ දෙගුණ වුණේ ඒ අරගලයත් එක්ක ඉතින් ඒ නිසා අපිට ඒ කඩාවැටිච්ච රට නැවත ගොඩනගන්න රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට බාර දුන්නා එතුමා ඒක දැන් කරාණ යනවා ඒ සඳහා අපි ශ්‍රී ලංකා පොජන පෙරමුණ හැටියට සහයෝගය ලබා දෙනවා ඒකට සහයෝගය ලබා නොදී හිටියනම් තවත් ආර්ථික කඩාවැටෙනවා ඒක තමයි ඇත්ත කතාව ඉතින් දැන් මෙතන මේ වැඩබද්ද වැඩි කිරීම කළ යුතු වෙනවා මොකද තාවකාලිකව දැන් 15ක් වැඩබද්ද මෙච්චර කාලයක් තිබුණා ඉතින් ඒක තුනක් තමයි වැඩි කරලා තියෙන්නේ භාණ්ඩ කීපයකට අලුතින්ම බදු ඇවිල්ලා තියෙනවා ඒකෙන් යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා අපි ඒක පිළිගන්නවා නමුත් මේක ඉතාම තාවකාලිකයි මොකද අපි දන්නවා මේ වෙලාවේදී මේ මේ වෙලාවට අවශ්‍ය ඒ ආර්ථික ශක්තිය ආණ්ඩුවට ලබා ගන්න කටයුතු කරනවා වගේම දැන් මේ මාස් කන්නේ මුළු රට පුරාම හොඳට වර්ෂාව ඇවිල්ලා තියෙනවා වැව් වමුණු පිරලා තියෙනවා කෘෂිකාර්මික කටයුතු වලට අවශ්‍ය යටිතල පහසුකම් පොහොර ටික ඒක රජයේ ලබා දීලා තියෙනවා ඉඳා රටේ ජාතික නිෂ්පාදනය අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ වැඩි වෙනවා ඒක කාටවත් නවත්තන්න බෑ ඒ වගේම දෙවෙනි වාරිකෙත් ලැබිලා තියෙනවා IMF මුදල් ණය වාරිකේ මේ ණය වාරිකේ ලැබීමත් එක්ක ඒ වගේම රටේ ජාතික නිෂ්පාදනය වැඩි වීමත් එක්ක අපනයනය වැඩි වීමත් එක්ක විදේශ රැකියාව වලට යවන පිරිස ඒ ආදායම වැඩි වෙනවත් එක්කම මම දන්නවා මුල් කාර්තුව වෙනකොට 2024 අනිවාර්යම ආර්ථිකයේ යහපත් අතර හැරෙනවා අපිට මේ අවුරුද්ද ආර්ථිකයේ යහපත් අතර හැරෙන වර්ෂයක් හැටියට තලකන්න පුළුවන් එතකොට මේ වැඩබද වෙන්න පුළුවන් විදුලි බිල වැඩි වෙන්න පුළුවන් ඒ වගේම ගෑස් මිල වෙන්න පුළුවන් තෙල් මිල වෙන්න පුළුවන් මේ සියල්ලෙම ආපහු මිල අඩුවීමක් අපි මේ මුල් කාර්තුවේන් පස්සේ බලාපොරොත්තු වෙනවා ඒ සහනේ ජනතාවට අනිවාර්යයෙන්ම ලැබෙනවා කියන එක අපි වාග්කීම් කිය යුතුව ශ්‍රී ලංකා පොජන පෙරමුණ හැටියට මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා ඔබතුමා කිව්වා 103යි වැඩි වුණේ කියලා හැබැයි 103 වැඩි වුණේ තියනේ වැන් හැබැයි අලුතෙන්ම භාණ්ඩ 97කට වැඩබද්ද එකතු වෙනවා ඉන්ධනත් ඇතුළුව ඒතකොට ඉන්ධන ගණන් ගියා කියන්නේ අනිකුත් සියලුම දේවල් සාමාන්‍යයෙන් ගණන් යනවා කියලා තමයි සාමාන්‍ය ජනතාව දන්නේ ඒතකොට මේක සාමාන්‍ය ජනතාවට කෙලින්ම ප්‍රහාරයක් වදිනවා බුතුමාල කොහොමද මේක දකින්නේ නෑ කැලින්ම ප්‍රහාරයේ වදිනවා කියන එක නම් කියන්න බෑ මේකදී වක්‍රව තමයි මේ බදු අය කරන්නේ මේ ඊළඟට ගත්තාම දැන් තෙල් මිල සහ අනිකුත් භාණ්ඩ වල මිල යන් 103කින් 103ක් වගේ අඩු ප්‍රමාණකින් සමහර භාණ්ඩ තියෙනවා බුතුමා කිව්වා වගේ
මුලේ දම්ම යන ප්‍රමාණයක් තියෙනවා සියයට පහළුව ලැබ සියයට පහළුව අය කරාපු නැතිකටත් ලැබෙනවම ඒකේ ලොකු ප්‍රශ්නයක් එනවා නමුත් මේ මම දන්න ධර්මෙන් මුල් කාර්තුවේ සිංහල අවුරුද්ද එනකොට මේ සියල්ලෙම භාණ්ඩ මිල අඩු වෙනවා මොකද ඒකට හේතු තියෙනවා අපේ රටේ අපිට මුදල් තියෙනවා නම් භාණ්ඩාගාරය අපි කවුරුත් කැමති මේ මිල අඩු කරලා පුළුවන් තරම් සහන ලබා දෙන්න නමුත් අපි දන්න ධර්මෙන් මේ රටේ නිෂ්පාදනය සහ අනිකුත් කාරණා අපි සංවර්ධනය වෙනකොට ඒ නැවත ආපහු ජනතාවට ඒ සහනය ලබා දෙන්න පුළුවන් සිංහල අලුත් අවුරුද්ද වෙනකොට මම මෙතනම ඉඳන් ආපහු කියන්නම් මිල අඩු වුණාද නැද්ද සහන ලැබුණාද නැද්ද කියන එක ඒ වගේම අපිට වාර ගන්න පුළුවන්